මම අද ඔබට සෙන් කතාවක් තමයි කියන්න උත්සාහ කරන්නේ. ඔබ අහලා ඇති සෙන් කතාවල් හරිම රසවත් කතාවල් එකකින් එක පුංචි කතාවක් කියන්න. මේ කතාව මේ සිංහෙක් පිළිබඳව. සිංහයා සහ බැටළුවෝ රංචුව පිළිබඳ කතාවක්. ඔන්න එක රටක කැලෑවක කන්දේ එක පාමුලක ජීවත් වෙනවා බැටළුවෝ රංචුවක්. ඒ පැත්තේ කිසිම සිංහෙක්වත් කොටියෙක්වත් නැති නිසා මේ බැටළුවන්ට කිසිම හපුරෙක් නැහැ. ඉතින් මේ බැටළුවෝ ඉතාමත්ම සතුටින් කාලා බීලා පුෂ්ටිමත්ව ජීවත් වෙනවා. ලොකු බැටළු රංචුවක් ඉන්නේ. මේ කන්දේ පාමුල අනිත් පැත්තේ ඒ පැත්තේ වනාන්තරයක් තියෙනවා. ඒ වනාන්තරේ සිංහයෝ කොටි දාන භයානක සත්තුත් ඉන්නවා. දවසක් සිංහ දේනුවක් මොකද කරන්නේ? මේ කන්ද උඩර නැගලා කන්දෙන් අනිත් පැත්ත බලනකොට මේ සිංහ දේනුව දකිනවා කන්ද පාමුල බැටළුවෝ රංචුවක් ඉන්නවා. මේ සිංහ දේනුව ඒ වෙනකොටත් පැටව දාන්න සූදානම් වෙලා ඉන්න සිංහ දේනුවක්. ඉතින් මේ සිංහ දේනුව හිතනවා මම මේ කන්ද පාමුලට ගියොත් එහෙම හොඳ බැටළුවෙක්ව ආහාරයක් අත අරගෙන මට සුමානයක් විතර නිදහසේ ඉන්න පුළුවන් කියලා මේ සිංහ දේනුව හිමීට බයිනවා මේ කන්ද පල්ලෙහාට. බයිනකොට මේ සිංහ දේනුව දරුවොත් ඉන්නවා, බඩේ දරුවොත් ඉන්නවා, ලැස්සිලා වැටිලා ගලක හැප්පිලා මේ සිංහ දේනුව නියනවා. මේ යනකොට මොකද වෙන්නේ? අර බඩේ හිටපු සිංහ පැටිය ඇරියට ඇවිල්ලා දැන් මේ සිංහ පැටිය කෑ ගහන්න ගන්නවා. මම දන්නේ මේ කාලේ හරි. ඒ පාර ඈත හැංගිලා බලන් හිටපු බැටළුව හිතනවා මේ පැටියා පවුනේ කියලා මේ බැටළුව රංචුව මේ පැටිය ළඟට ඇවිල්ලා මේ පැටියාව හදාගන්න. දැන් මේ සිංහ පැටියා බොන්නේ බැටළු කිරි. මේ සිංහ පැටියා අනුගමනය කරන්නේ බැටළුවන්ගේ පුරුදු. මේ සිංහ පැටියා දැන් තනකොළ කන්න පටන් ගන්නවා. මොකද බැටළුව කන්නේ තනකොළ නිසා. නමුත් ඔබ මීට කලින් අහලා නැහැ නේද සිංහයෝ තනකොළ කනවයි කියලා. බලන්න මේ වෙනස. මේ කතාව ඔහොම යනකොට දැන් මේ පුංචි සිංහ පැටියා මේ බැටළුවොත් එක්ක ලොකු වෙලා මේ බැටළුව වගේ තමයි කෑ ගහන්නේ, බැටළුව කන කෑම කන්නේ, මොනාරි සද්දයක් ඇහෙනම බැටළුවෝ දුවද්දි මේ සිංහයා දුවනවා. මේ බැටළුවන්ගේ තියෙන සියලුම ගුණාංග මේ සිංහ පැටියාගේ තියෙනවා. දවසක් මහලු සිංහෙක් අර කන්ද උඩ නැගලා පල්ලෙහා බලනකොට මේ මහලු සිංහයා දකිනවා ලොකු බැටළු රංචුවක්. මේ බැටළු රංචුවක් එක්ක සිංහයෙකුත් තියෙනවා. දැන් මේ මහලු සිංහයාට ඉතාමත්ම කේන්තියක් ඇති වෙලා මේ මහලු සිංහයා මොකද කරන්නේ? කන්දෙන් පල්ලෙහාට බැහැලා ඇවිල්ලා මේ සිංහ පැටියාව අල්ල ගන්න උත්සාහ කරනවා. දැන් සිංහෙක් බැහැලා එනවා දැක්කම අර සිංහ පැටියත් අර බැටළුවත් එකතුව දුවනවා බය. නමුත් මේ මහලු සිංහයා අත්හරින්න දුවලා දුවලා ගිහිල්ලා මේ සිංහ පැටවව අල්ලලා ඇදගෙන යනවා ජලාශයක් ළඟට. ජලාශයක් ළඟට ඇදන් ගිහිල්ලා ඒ බෙල්ල ඔබලා පෙන්නන වතුරේ බලපම් මගේ මූණ සහ උඹේ මූණ අපි දෙන්නගේ මූණ සමානයි. ඔබ සිංහ පැටියෙක්, ඇයි උඹ දුවන්නේ? නමුත් මේ සිංහ පැටියා කියනවා අනේ මම බැටළු පැටියෙක්. මම අහිංසක බැටළු පැටියෙක්. මට කිසිම දෙයක් කරන්න මට යන්න දෙන්න. නමුත් මේ මහලු සිංහයා අත්හරින්නේ අන්තිමට මේ සිංහ පැටියා පිළිගන්නවා ඕ සිංහ පැටියෙක් කියන එක. මොකද මේ කතාවේ අපිට ගත යුතු පාඩම? මිත්‍රෝනි, මේ අපි අතර ඉන්නවා සිංහ පැටව්. බැටළු ගොඩේ හැදිච්ච සිංහ පැටව් ඉන්නවා. තමන්ගේ හැකියාවන් තමන් තුළ තියෙන ශක්තියෙන් පිළිබඳ ඒ අය දන්නේ නැහැ. ඒකට ප්‍රධානම හේතුව මොකද්ද? ඒකට ප්‍රධානම හේතුව අවට පරිසරයෙන් ලැබෙන තොරතුරු මත ඒ පුද්ගලයාගේ මනස නිර්මාණය වෙලා තියෙන්නේ ඒ ඍණාත්මක දේවල් එක්ක. එවිට තමන්ගේ හැකියාව ඒ පුද්ගලයෝ දන්නේ නැහැ. ඒ අය හිතනවා තමන්ට කිසි දෙයක් කරන්න බෑ. හේතුව තමයි මේ පරිසරයෙන් එන දේවල් මත අපගේ යටි මනස නිර්මාණය වෙන්න පටන් ගන්නවා. යටි මනසට වැඩිපුර ඍණාත්මක දේවල් ඇතුල් වුණාම යටි මනස අපේ හැකියාවන් සියල්ල යටපත් කරන්න උත්සාහ කරනවා. ඔබ පරිසරය තුළ වෙන දේවල් පිළිබඳ අවධානයෙන් සිටිය යුතුයි, තොරතුරු රැස් කරගත යුතුයි. එය ඉතාමත්ම අත්‍යවශ්‍යයි. නමුත් ඕනවට වඩා ඍණාත්මක දේවල් ජීවිතයට එකතු කරන්න එපා. විශේෂයෙන්ම අද විවසනයක් තියෙන මේ කාල සීමාව තුළ අපිට ඍණාත්මක අසුභවාදී ඕන තරම් තොරතුරු ලැබෙනවා. ඔබ මේ සියලුම තොරතුරු ඔබගේ ජීවිතයට එකතු කරගත්තම ඔබත්තර බැටළුවෝ රංචුව මැද ඉන්න සිංහ පැටියෙක් බවට පත් වෙන්න පුළුවන්. තොරතුරු ලබා ගන්න, නමුත් ඒ තොරතුරු මත ජීවත් වෙන්න එපා. ඔබට ඕන තරම් හැකියාවන් තියෙනවා. ඔබට ඕන තරම් අවස්ථාවන් නිර්මාණය වෙලා තියෙනවා. මොකද්ද මේ අවස්ථාවන්? මොකද්ද තමන්ගේ හැකියාවන් කියන එක පිළිබඳ තමන් සිතන්න ඕන. ඒ හැකියාවන් එළියට ගේන්න උත්සාහ කරන්න ඕන.
මේ හැකියාවන් තමන් තුළ සැඟවිලා තිබ්බම තමන්ට ඒ හැකියාව වලින් කිසිම ප්‍රයෝජනයක් ගන්න බැරි වෙනවා. ඒ හැකියාව එලෙසම මියන්නත් ඉඩ තියෙනවා. එනිසා මිත්‍රවරුනි විශේෂයෙන්ම මේ කාල පරිච්ඡේදය තුළ ඔබ ඍණාත්මක තොරතුරු ගත්තට කමන්නේ නැහැ මම එපා කියන්නේ නැහැ මොකද ඔබ අහන්න කැමතිනේ ඒක ප්‍රශ්නයක් නැහැ නමුත් ඔබගේ මනස තුල ධනාත්මක සිතුවිල්ලක් ශක්තිමත් කරන්න ධනාත්මක සංගීතය ටිකක් අහන්න ධනාත්මක වීඩියෝ එකක් බලන්න ධනාත්මක පොත්පත් කියවන්න එවිට ඔබට මේ ධනාත්මක පණිවිඩය තමන්ගේ යටිසිතට ගියාම යටිසිත ශක්තිමත් වෙලා ඔබව ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා ඔබ ක්‍රියාත්මක වුණාම ඔබගේ ප්‍රතිඵලය වෙනස් වෙනවා එවිට තමයි ඔබට සාර්ථක පුද්ගලයෙක් වෙන්න පුළුවන් මිත්‍රෝනි විශේෂයෙන්ම මේ දවස්වල අපි බොහෝ අය ගෙදර ඉන්නේ අපිට එළියට යන්න බෑ ඒ නිසා අපි මොකද කරන්නේ වෙනදාට පාන්දර 5:00ට අවදි වෙන අපි අද 8:00 වෙනකන් නිදා ගන්නවා ගෙදර ඉන්නවයි කියලා ඔබ ඒ දේ කරනකොට ඔබේ දරුවත් ඒ දේ කරන්න පටන් ගන්නවා ඒ නිසා කොච්චර ඍණාත්මක සිතුවිලි තිබුණත් මොන වගේ පරිසරයක් තිබුණත් තමන්ගේ දවස තමන් එලෙසම නිර්මාණය කරන්න තමන් පාන්දර 5:00ට අවදි වෙනවා නම් අවදි වෙන්න වෙනදාට කාර්යාලයට යන විදියටම වැඩේ කරන්න ඒකේ ගෙදර ඉඳන් කරන්න එවිට ඔබේ දරුවත් ඔබ අනුගමනය කරනවා එවිට පමණයි මිත්‍රෝනි මේ ජීවිතය වෙනස් කරන්න පුළුවන් වෙන්නේ අද මම කාර්යාලයට යන්නේ නැහැ කියලා ඔබ නිදාගත්තොත් එහෙම සමහර විට ඔබට ඒ දවස් තුල කරන්න ඕන දේවල් කරන්න බැරි වෙනවා මොකද ඒ දවසේ ඇය ගානක් ඔබ නාස්ති කරලා ඉවරයි එනිසා මිත්‍රෝනි මම අර කියපු සෙන් කතාවේ ගත්ත පණිවිඩයත් එක්ක ඔබ ඔබගේ ජීවිතය වෙනස් කරන්න උත්සාහ කරන්න ඔබට මේ දේ කරන්න පුළුවන් ඒ දේ කරන්න ඕන නම් ඔබගේ මනස තුල ඔබ සාර්ථක පුද්ගලයෙක් වෙන්න ඕන කියන ආසාව නිර්මාණය වෙන්න ඕන ඒ ආසාව නිර්මාණය කරන්න පුළුවන් නම් ඔබ ඒ දේ කරනවා හොඳට හිතලා බලන්න අපි මේ ලෝකේ ජීවත් වෙන්නේ කෙටි කාලයක් මේ ජීවත් වෙන කෙටි කාලයක් තුළ අපට සතුටුදායක ජීවිතයක් ලැබුණොත් විතරයි ජීවිතය අර්ථවත් වෙන්නේ එනිසා මිත්‍රෝනි මම කියපු මේ පණිවිඩයත් එක්ක ඔබගේ ජීවිතය වෙනස් කරන්න එවිට ඔබ සදා සතුටින් ජීවත් වෙන්න පුළුවන් නැවතත් මෙවැනි වැඩසටහනකින් හමුවෙන්න බලාපොරොත්තු වෙන අතර සමු ගන්නවා ඔබට සුබ දවසක් ආයුබෝවන් ජයශ්‍රී